අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්සල වෙතයි අවධානය පොහොර ගෙන්වීම සම්බන්ධයෙන් ආන්දෝලනයකට ලක් වූ චීන සමාගමට සහ දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීමට අවසර වලංකඩේට හරක් පැන්න වගේ රජයේ කේවට් උපදේශකයෝ රටේ කෘෂිකර්මාන්තය විනාශ කළා ගිරිතලේ ගොවීන්ගෙන් චෝදනා වන්දි දුන්නේ නැතිනම් ගොවි ජනතාව එක්ක පාරට බහිනවා අනුර කියයි මාසෙකින් පෝලිම් යුගය අවසන් කරනවා වාසු කියයි අගමැති ඉල්ලාස්වෙන් නැහැ නිල වශයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි දිස්ත්‍රික්ක තුනක ඔමික්‍රෝන ආසාදිතීන් බේරුවලිනුත් ඔමික්‍රෝන ආසාදිතේකු හමු වෙයි ඉදිරි සති කිහිපෙදී ඩෙල්ටා අභිබව ඔමික්‍රෝන් මෙරට ප්‍රධාන වෛරසය වෙන්න පුළුවන් සෞඛ්‍යංශ අනතුරු අංගවයි අවශ්‍ය වුණොත් අපි කොවිඩ් මර්ධන හතරවෙනියෙන් නැතත් ලබා දෙනවා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය කියයි සෞඛ්‍ය ආරක්ෂිතව පාසල් යලි ඇරඹෙයි සිසුන්ගේ පැමිණීම ප්‍රශස්ත මට්ටමක රාජ්‍ය සේවයත් අද සිට සාමාන්‍ය පරිදි ගෑස් අර්බුදයස්සේ කහ ගෑස් නිල් වෙන ජාවාරමක් දෙහිවල මුහුදේදී කිඹුල් ප්‍රහාරයක් පුද්ගලික ජීවිතක්ෂයට කොළඹ කොටස් වෙළඳ පොලෙන් තවත් වාර්තාවක් දේශීය පුවත්වෙතයි මුලින්ම අවධානය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨ කිහිපයකට සහන රසක් ලබා දීමට තීරණය කර තිබෙනවා ඒ අනුව රාජ්‍ය සේවකයන්ට සහ විශ්‍රාමිකයන්ට රුපියල් 5000 බැගින් දේමනාවක් ලබා දීමටයි තීරණය කර ඇත්තේ එමෙන්ම ගොවීන්ටත් සහන ලබා දීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළා ඒ අද මුදල් අමාත්‍යංශයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යංශයේදී අද පසුරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රේෂ්ඨ කිහිපයක් ඔස්සේ ජනතාවට සහන ලබා දීමට කටයුතු කර ඇති බවයි. ඒ අනුව සමෘද්ධිලාභීන්ට මේ මාසෙ සිට රුපියල් 1000ක අතිරේක දීමනාවක් ලබා දීමට තීරණය කර තිබෙනවා. ගොවීන්ට වී කිලෝවකට රුපියල් 75ක මුදලක් ලබා දීමට තීරණය කර ඇති බවයි මුදල් අමාත්‍යවරයා පවසන්නේ. එමෙන්ම අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ සියලු බදවලින් නිදහස් කර තිබෙනවා. එමෙන්ම රාජ්‍ය සේවකීන්ට සහ විශ්‍රාමිකීන්ට රුපියල් 5000 බැගින් දීමන ලබා දීමටත් ගොවීන්ට සහ ගෙවතු වගා කරන්නන්ට සහන ලබා දීමටත් තීරණය කර ඇති බව මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ආබාධිත සෙබළුන් සඳහා රුපියල් 5000ක දීමනාවක් ලබා දීමටද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. මීට අමතරව රජයේ විසින් ලබා දී ඇති තවත් සහන පිළිබඳව අපගේ ඉදිරි ප්‍රවෘත්ති විකාශයන් තුලින් ඔබ වෙත ගෙනීමට අප සූදානම්. පොහොර ගෙන්වීම සම්බන්ධයෙන් ආන්දෝලනයකට තුඩු දුන් චීන සමාගමට සහ දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම වළක්වන ලෙස ඉල්ලා පවරා තිබූ නඩුව අද කොළඹ වාණිජ්‍ය මහාධිකරණයේදී සමතයකට පත් කෙරුණා. මහජන බැංකුව ඇතුළු පිරිසකට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා. ඒ අනුව මුදල් ගෙවීම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගයද විසිරුවා හැරීමට කොළඹ වාණිජ්‍ය මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා නියෝග කළා. දෙපාර්ශ්වයේ නීතිචවරුන් විසින් අධිකරණයේ හමුවේ මෝසමක් ගොනු කරමින් මෙම නඩු කටයුත්ත සමතේකට පත් කිරීමට අවසර දෙන ලෙසට අධිකරණින් ඉල්ලා තිබෙනවා. එම කරුණ සලකා බැලූ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා මෙම නඩු කටයුත්ත සමතේකට පත් කිරීමට තීන්දුව කළා. සමත කොන්දේසි වලට අනු ප්‍රමිතියෙන් යුත් පොහොර සැපීම වෙනුවෙන් පැමිණිලිකාර සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක මුදලක් ගෙවීමට එකඟ වී තිබෙනවා. ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා නොදෙන්නේ නම් චීන සමාගම තැන්පත් කර ඇති මුදල් රාජ්‍ය සන්තක කිරීමටද දෙපාර්ශ්වයේ අධිකරණය හමුවේ එකඟ වුණා. ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා නොදෙන්නේ නම් ඒවා ප්‍රතික්ෂේප කිරීමේ අයිතියද පැමිණිලිකාර පාර්ශ්වයේ සතුවන බවයි සමත කොන්දේසිවල සඳහන් වන්නේ. මේ යටතේ මුලින්ම මෙට්‍රික් ටොන් 90000ක කාබනික පොහොර ලබා ගැනීමට එකඟතාවයේ පළ වුණද මුල් අදියර යටතේ මෙට්‍රික් ටොන් 20ක් ලබා ගැනීමටද සමත කොන්දේසි ඔස්සේ පැමිණිලිකාර සමාගම එකඟ වී තිබෙනවා. කොළඹ කමර්ෂල් පොහොර සමාගම විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා. මේ අතර මෙම කරුණු සම්බන්ධයෙන් ලංකා පොහොර සමාගම විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලද සමතේකට පත් කිරීමට කොළඹ වාණිජ මහාධිකරණ මිනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද නියෝග කළා. කෘෂිකර්ම අමාත්‍යවරයාට අනුව ගොවියාට පොහොර ජාති 4ක් දීලා තියෙනවා. හතරම ගහලත් පළදාව නැත්නම් විතරයිලු වඳි දෙන්නේ. හැබැයි බොහෝ ගොවීන් පවසන්නේ කෘෂිකර්ම ඇමතිවරයා පවසන 4 තියා එකක්වත් අද වෙනකන් ලැබුණේ නැති බවයි.
ගොවීන් වලන් කඩේට පැන්න ගොනා ගැන කතා කරනවා. වන්දි දුන්නේ නැත්නම් ගොවියන් සමග පාරට බහින්න ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වෙනවා. එක පාරටම රජයේ රසායනික පොහොර තහනම් කළා. ඒ වෙනුවට කාබනික පොහොර රට තුළ නිපදවන බව පැවසුවා. රටේ තියෙන වගා බිම් වලට දාන්න තරම් කාබනික පොහොර එහෙම හදන්න බැරි බව බොහෝ අය දැනන් හිටියේ නැහැ. අන්තිමට මහා කඩිනමින් එලෝ මෙලෝ නැති කාබනික කියලා චීන පොහොරක් ගේන්න හැදුවා. හොඳ වෙලාවට 99 න් ඒ ශුද්‍ර ජීවීන් රටට එන එක නතර වුණා. නමුත් චීන පොහොර තර්ජනය අදටත් අවසන් වී නැති බව කිව යුතුයි. අන්තිමට ඉන්දියාවෙන් නැනෝ රාජා ගෙන්නුවා. ඊළඟට තවත් එක එක ජාතිය දියර පොහොර ගොවින්ට දුන්නා. සමහර ගොවීන් ලැබුණු පොහොර දැම්මා. හැබැයි වැඩුණු ගොයමක් හෝ හොඳට හැදුණු එළවලු නැහැ. පසුගිය මහකන්නේදී ගොවියෝ වගා කරලා තියෙන්න ඕනේ. අපි දුන්න පොහොර භාවිතා කරලා තියෙන්න ඕනේ. ඒ පොහොර භාවිතා කරලා වගා කරලා වගාවේ හානියක් වුණොත් තමයි ආණ්ඩු වන්දි ගෙවන්නේ. මේ අතර ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ ගොවිතැන යනු ඇමති මහින්දානන්දගේ බූතලයක් නොවන බවයි. ගොවි ජනතාව මේ පොහොර පිළිබඳ විශ්වාසයක් නැහැ. විශ්වාසයක් නැති වැලි මට මඩ ගිහිල්ලා කුඹරට ගහන්න කියලා මහින්දානන්ද කියන්නේ. මහින්දානන්ද ඉතා හොඳින් තේරුම් ගන්න ඕන. මේ රටේ ගොවි ජනතාව मेरा गोवितना किया गोलगे परवेणी बूदलैक ने भी मेरा गोविजनता तमंगे साधारण ऐति तमंग पत्कर पीडा वटे रही संविधान पेरटे नव महिंदानंद मत गति ओहिनी कटमेत दुर्वाणी नेतु गोविजनता साधारण इटकरण अभी महिंदानंद बलकर कृषि कर्मांत्य पिलिबंद रजयगत वेरदी तींदु तीरन निसा आहार हिंग्या कैतिवीमे बरपतल तत्व्या क्राटतुल उद्गत वैतिभव राजमाते दुमिंद दिशानायक महता पवसनवा අපි ගත්ත තීන්දුව වැඩි තීන්දුවක් නිසා අද රටේ ආහාර හිඟයක් පවා ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒක ආපස්සට ගන්නවද නැද්ද කියන කාරණාව පිළිබඳව ලැජ්ජාවක් හිතේ තියාගන්න නැතුව හරි දේ කරන්න ඕනේ කම තියෙනවා. ඔබතුමා කියන විදිහට සියලු දෙනාටම වන්දිය ගෙවන්න වෙන සමස්ත ගොවි ජනතාවට වන්දිය ගෙවිය යුතුයි. කෘෂිකර්ම ඇමතිවරයා පවසන පොහොර වර්ග 4 ගැන ගොවින් කියන මේ කතාව ඉතා වැදගත්. අපි අභියෝග කරනවා කෘෂිකර්ම ඇමතිතුමාට. ඔයා හෙට එන්න කොළනර දිස්ත්‍රික්කේ මට පෙන්නන නැනෝ නයිට්‍රේට් දීපු ගොවි මහත්තයෙක් පොහොර වර්ග 4ම ගොවි ජනතාවට දීපු දිස්ත්‍රික්කේ කොහෙද? මොලේ නැති චණ්ඩිපාට කෘෂිකර්ම ඇමතිවරයාගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා කෘෂිකර්ම ඇමතිවරයාට අපි කියනවා කරුණා කරලා වන්දි දෙන්න සූදානම් වෙන්න. වන්දිය නොදෙන්න ඕන කරන කොන්දේසි ගේන්න හදන්න එපා. මෙදා පාර වන්දි දුන්නේ නැත්නම් පුතෝ ආණ්ඩුව ගෙදර යන්න බලාගෙන ඉන්න. අර හරියට නිකන් වලන් කඩේට හරක් පැන්නා වගේ තමයි මේ කෘෂිකර්මාන්තයට කෘෂිකර්මාන්තය දන්නේ නැති වෛද්‍යවරු පැන්නේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වන බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිල වශයෙන් අද නිවේදනය කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද නාරාහේම්පිට අභයාරාමයට ගියා. ඒ නව වසරට ආශිර්වාද ලබා ගැනීම සඳහායි. අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් අද උදෑසන නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වූ ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය දුහරෙන් ඉවත් වන බවට ප්‍රධාන මාධ්‍ය සහ සමාජ ජාලා මාධ්‍යන්හි දින කිහිපයක් පුරා සහ අද දින පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි. රටේ ජනතාව නොමග යවන අයුරින් සිදුවන මෙවැනි අසත්‍ය ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරන බවද අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රෝහන් වැලිවිට මහතා එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. මේ අතර අද උදෑසන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැදකීමට අභයාරාමයට පැමිණියා. රටේ පැතිරෙනුමේ අගමැතිතුමා ඉල්ලා අස්වෙනවා කියලා. නමුත් මේ අගමැතිතුමා දැනුත් මේ පම්බුට ඇවිල්ලා ගියා මම හම්බේලා. අපි ඇහුවා එතුමාගෙන්. එහෙම දෙයක් තියෙනවද කියලා. එතුමා දන්නේත් නැහැ. මේ පරණ ප්‍රශ්නයක් ගොනු කරගෙන මේ කපා කරන්න හැමදෙරාම. අපිට හොයන්න වෙලා ඕනකම තියෙනවා අගමැතිතුමාට අස්වෙන්න බල කරන්නේ කවුද? ජනාත්මා බල කරන්නේත් නැහැ. වැඩගෙනේ බල කරන්නෙත් නෑ ජනතාව බල කරන්නෙත් නෑ. නමුත් අපි එතුමාට කියනවා කවුරු බලපෑම් කළත් අගමැතිතුමා අස්වෙන්නේ නෑ. අස්වෙනව නම් අපට කියලා යස්වෙන්නේ. නව අවුරුද්ද උදා වෙලත් රටේ ජනතාව තාමත් පෝලිම් වල. අද තම රැකියාව වියතේ කිරිපිටි ගෑස් භූමිතෙල් ඇතුළු භාණ්ඩ මිලදී ගන්න පෝලිම් වල සිටීම බවයි ජනතාව චෝදනා කරන්නේ. මෙතර ජනතාව පෝලිම් වල ඉන්න එක තවත් මාසයකින් අවසන් කරන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අද ප්‍රකාශ කළා.
දිනෙන් දින ඉහළ යන බාණ්ඩ මිල රටේ ජනතාව කබලෙන් ලිපට ඇදදම ලිපිනුත් දැන් බිමට දාලා ඉවරයි. එක් බාණ්ඩයක මිල තරමක් අඩු කරලා තවත් බාණ්ඩයක මිල දරා ගන්න බැරි විදිහට ඉහළ දාන එක දැන් සාමාන්‍ය සිරිතක් බවට පත් වෙලා. අලුත් අවුරුද්ද උදාවත් එක්කම රටේ ජනතාවට ලැබුණු අවුරුදු තෑග්ග තමයි සිමෙන්ති කොට්ටේක මිල රුපියල් 100කින් ඉහළ දැමීමේ තෑග්ග. බෙල්ල මුලටම රටේ ජනතාව හිර වෙලා ඉන්න මොහොතක තවත් අර්බුදකාරී තත්වයකට රට ඇදදැමීමට ඇතමුන් ක්‍රියා කරන්නේ ඇයිදයි රටේ ජනතාවට ඇත්තේ ප්‍රශ්නාර්ථයක්. ජනතාවගේ කර්මතින් බලයට ආ ඇතැම් මැති ඇමතිවරුන් තව තවත් ජනතාව මුලාවට පත් කරන්නේ තමන් කරන්නේ කුමක්දයි කියාවත් හරි හැටි දන්නේ නැති තරමට. මේ අතර අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අද ප්‍රකාශ කළේ රටේ ජනතාවට තවත් මාසයක කාලයකින් පසුව පෝලිම්වල සිටීමට සිදුවන්නේ නැති බවයි. පෝලිම් තියේවි බාණ්ඩ ඒකයක් තියෙන තුරු. මම හිතන්නේ බාණ්ඩ ඒක එක්මනින්ම අපට අවසන් කරන්න පුළුවන් වේවි. ගෑස් පිළිබඳ ඒක තව දවස් 10කින් प्रवेश पत्र රාජමාති දිලුම් අමුණුක මහතා ප්‍රකාශ කළේ බස් ගාස්තු සංශෝධන අපි කියපු ආකාරයට 117ක් රත්නාවම ගාස්තුව රුපියල් 3කින් ඉහළ ගිය 17 දක්වා. එතකොට ඒකේ සෙක්ෂන් එකෙන් සෙක්ෂන් එක ගාස්තු හෙට දිනේ වෙනකොට ජාතික ගමනාගමන කොමිසම විසින් පුවත්පත් වල පළ කරනවා. ඔබතුමාලා දන්නවා අලුත් ගාස්තු ක්‍රමයක් පහුගිය කාලේ අපි හදලා තියෙනවා මුළු රූට් එකේ මේ සෙක්ෂන් වලට. එතකොට 117කින් ගාස්තු හදා ගන්න හැකියාව බස් හිමියන්ට තියෙනවා. නමුත් එහෙම කියලා බෑ. ඒ සෑම කොටසකම ගාස්තුව ජාතික ගමනාගමන කොමිසම විසින් පුවත්පත් වල ඒක ප්‍රසිද්ධ කරනවා. ඒතකොට ඒ ගාස්තුව තමයි ලංගම සහ පෞද්ගලික බස් රථ වලින් අය කළ යුතු වන්නේ ඒ දුර ප්‍රමාණය අනුව. ඒක හෙට දිනේ වෙනකොට පුවත්පත් දැන්වීමේ පළ වෙනවා. කහපාට ගෑස් සිලින්ඩර නිල්පාට කිරීමේ කූට ජාවාර්ම ක්‍රියාත්මක බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති WKH වැගපිටියේ මහතා පවසනවා. ලිට්‍රෝ සභාපතිවරයා දැනුවත් කළද මෙතෙක් ඔහු කිසිදු ප්‍රතිචාරයක් දැක්වුවේ නැති බවයි වැගපිටියේ මහතා පවසන්නේ. අදත් ගෑස් සිලින්ඩර පුපුරා යාම් වාර්තා වුණා. රට පුරා දිගටම අදත් ගෑස් පෝලිම්. ඇත්තටම ගෑස් ප්‍රශ්නේ යථාර්ථයේ විමසා බැලිය යුතුයි. තන තන ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තා වන්නට වුණා. දල වශයෙන් ගෙවුණු මාස කිහිපය තුළ ගෑස් ආශ්‍රිත පිපිරීම් 900ක් පමණ වාර්තා වී තිබෙනවා. මරණ සහ පිළිසීම්ද වාර්තා වුණා. එසේම බරපතල ලෙස දේපල විනාශ වූ අවස්ථාවන් නෙමටයි. මේ පිපිරීම් පිළිබඳව මුලින්ම ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළේ බාල උපකරණ භාවිතය නිසා මේ පිපිරීම් සිදුවන බවයි. ගෑස් බට ලිප් සහ රෙගුලේටර් මත පිපිරීම් වලට හේතුව තබන්නට මේ සමාගම උත්සාහ කළා. යථාර්ථයේ එය නොවන බව අද සත්‍යක්. ප්‍රොපේන් සහ බියුටේන් සංයුතිය වෙනස් කිරීම මේ සියලු පිපිරීම් පිටුපස තිබූ සැඟවුණු කතාවයි. ඇත්තටම අධිකරණ නියෝගය අනුව ක්‍රියා කරන්න ලිට්‍රෝ සමාගමට සිදු වුණා. ඒ අනුව ගෑස් සංයුතිය අද සිලින්ඩරයේ සඳහන් කළ යුතුයි. ප්‍රමිතිය පරීක්ෂා කළ යුතුයි. ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයාගේම ප්‍රකාශයෙන් තහවුරු වෙනවා අපේ රටේ ගෑස් සිලින්ඩරවල ප්‍රමිතිය නිවැරදිව මැන්නේ නැහැ කියලා. මන්ද ඔහු පවසන පරිදි අද ගෑස් නිකුත් කිරීමේ ප්‍රමාදයට හේතුව වනුයේ ප්‍රමිතිය මනින උපකරණ ගෙන්වීමට සිදුවීමයි. ඒ කියන්නේ මෙතෙක් එවැනි ඉතා උසස් ක්‍රමයක් අපි සතුව තිබී නැහැ. කෙසේ නමුත් ප්‍රමිතියට හැඩ ගැසීමට කාලයක් ගතවන නිසා මීට පෙර දිනකට 40,000ක් පමණ නිකුත් කළ ගෑස් සිලින්ඩර වලින් අද වෙළඳපොළට එන්නේ 10-15,000ක් පමණයි නම් පෝලිම් අරුමයක් නෙවෙයි. අදත් රට පුරා පෝලිම් දක්නට ලැබුණා. ජනතාව මේ ගෑස්ින්ගේ නිසා දහ දුක් විඳිනවා. ඒ අරගෙන යන සිලින්ඩරයත් පුපුරයිද කියලා මර බයේ ඉන්නේ. ඒ තරමට ප්‍රොපේන් බියුටේන් එතිල් මර්කැප්ටේන් කියමින් අපව මේ අය රැවට්ටුවා. දැන් ලාෆ් ගෑස් සභාපතිවරයාගේ අද චෝදනාවෙන් මේ ගෑස් මගඩියේ තවත් පැත්තක් එලි කරනවා. අපේ ගෑස් සිලින්ඩර එකතු කළා නිල් පාට කරනවා සංවිධානාත්මක. විවිධ ප්‍රදේශවල කහ පාට සිලින්ඩර එකතු කළා නිල් පාට වලට හැරීමේ සංවිධානාත්මක සිද්ධ කරන මේක කර්මාන්තයක් විදියට තාමත් අගතිගාමී දෙයක්. උහදව කිව්වා මෙන්න මේවැනි සත්‍යයක් ඇති වෙනවා මේකට මොකක් හරි කටයුත්තක් කරන්න කියලා. එතුමා කරනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. අපි ගාව වාර්තා තියෙනවා වීඩියෝ තියෙනවා. එමෙන්ම ඔහු පවසන්නේ ණයවර ලිපි නිකුත් කරලා ගෑස් ගේන්න දුන්නොත් ඉතා ඉක්මනින් හිඟය අවසන් කරන බවයි. ගෑස් වල හිඟයට ප්‍රධානම හේතුව ගෑස් රටතුලට ආනයනය කිරීමට අවශ්‍ය ණයවර ලිපි ලබා ගැනීමට අපිට ඩොලර් හිඟයක් තියෙනවා.
බැංකුවලින් නියමිත පරිදි ඒ ණයවර ලිපි ලබලා දෙන්න පුළුවන් නම් අපි සති දෙකක් ඇතුළත ලංකාවටම ගෑස් ලබලා දෙන්නට පුළුවන් ගෑස් අපිට හම්බන්තොට වරායේ අපේ ගබඩා සංකීර්ණයේ තියෙනවා රටේ වත්මන් ආර්ථික තත්ත්වය ඇතුළු තවත් කරුණු රසක් සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා දැන් කිකිලි බිත්තරේ දාපු වැඩේ තමයි මේ ආණ්ඩුවටත් වෙන්නේ විලිලාලා විලිලාලා පොඩි හූණෙක් විතර දෙයක් තමයි මේ හම්බ වෙන්නේ IMF එකට යන්න තිබ්බේ දැන් මීට කලින් හැබැයි ඒ යනකොට බබා හම්බ වෙලා ඉවරයි කර්මාන්ත දියුණු කරනවා නම් රටේ වැහෙන කර්මාන්තශාලාව නගා සිටිනවා නම් අපි සේවකයන්ට යමක් දෙන්න ඕන කාලයකට පස්සේ දීලා යන්න වෙයිද දන්නේ නැහැ වැරදි විදිහට දුන්නා කියලා හැබැයි ඒවට බය නැහැ හොරගම් කරන්න මිනිස්සු බය වෙන්න ඕන ඔබට දීලා හිර යන්න උනත් අපි බය නැහැ ගෙවලිය කියලා જાතියක් ඉන්නව නේද? ගෙට ආවම පයින් ගැහුවම වීසියලා ගිහලා කැරකිලා වැටෙනවා. ගේ පැත්තට හැරලා. ඒගොල්ල ගැන විශ්වාසය තියෙනව නම් ආපහු තමුන්නාසරත් කවදා හරි පාම්පෙත්තක්වත් කන්න බැරි තත්ත්වයට වැටේවි. දැන් සිමෙන්ති වැඩි වෙන්නේ ඇයි? එදා නැව්ගාස් ඩොලර් 1500 නම් අද ඩොලර් 15000. ඒතර අනිවාර්යයෙන්ම සිමෙන්ති නගිනවා. ගෑසුත් එහෙමයි, අනිකුත් ද්‍රව්‍යත් එහෙමයි. පුළුවන් තරමක් අපි ජීවන විදිහ මාඩු ගන්න බලනවා. විශේෂයෙන්ම යම් තීන්දුවක් තීරණයක් ගත්තනම් රජය ඒවා ජනතා විරෝධී නම් අහිතවාදී නම් විපක්ෂයක් කළ යුත්තේ පාරට බැලලා උද්ඝෝෂණය කිරීමට වඩා අධිකරණයේ ඉදිරියට යෑම බංග්ලාදේශයෙන් ඉන්දියාවෙන් පමණක් නෙවෙයි ඇෆ්ගනිස්තානයෙන්ුත් ණය ගන්න තැනට රාජපක්ෂ ආණ්ඩුව පත්වේවි මේ පත්වීම තුළ රටේ ජනතාවගේ අත්‍යවශ්‍ය බාණ්ඩික නැතුව රටේ ජනතාව දැවැන්ත පීඩනයකට ලක් වෙන වර්ෂයක් විදියට 2022 වර්ෂය අපි දකිනවා මම නැවතවරක් කියන්නේ පාර්ලිමේන්තුව විවෘත කරන්න අපිට රටේ මේ වගේ ප්‍රශ්න තියෙද්දි අපිට ඩිසෝල්ව් වන්න මෙහෙම ඉන්න බෑ අද ප්‍රයිස් කන්ට්‍රෝල් එකක් නැහැනේ මොකද රජයම කියලා තියනවා විල පාලනයක් නැහැ කියලා දැන් වී මිල නියම කරන්නේ පොළොන්නරුවේ මාෆියා එක ඖෂධ මිල නියම කරන්නේ ඒතර ඖෂධ ගෙන්නන අය ඒකයි මම කියන්නේ ආණ්ඩුවක් නැහැ මුදල් නැති නිසා අපට දෙන සොච්චමෙන් අපි මේවා කලමනාකරණය කරගත යුතු වෙනවා ඒ නිසා සමහර විට ජනතා සේවයේ කිරීමේදී ඔබට යම් යම් කැපකිරීම් කරන්න සිදුවෙයි ඔබට විතරක් නෙමෙයි මටත් එහෙමයි ඉතින් අපි බංග්ලාදේශයෙන්ුත් ණය ගන්න රටක් බවට පත් වෙලා තියෙනවා ඉතින් මේ යථාර්ථය අපි තේරුම් ගන්න ඕන මේකේ ඉන්න ජෝකර්ලා ටිකයි බූරුවෝ ටිකයි අයින් කරගන්න පුළුවන්කම ලැබුණොත් රටට සෙතක් වෙයි නැතුව ජනාධිපතිතුමා ওই බූරු කුට්ටම අනලා ওই ජෝකර්ලා ටික නැවත නැවත අත බෙදෙන අත වෙනස් කරාට මේ රටේ ජනතාවට වාසියක් නැත්තම් සහනයක් ලැබෙන්නේ නැහැ තෙල් ටැංකි 24ක් අලුත් වැඩියා කිරීම සඳහා සල්ලි කොහෙන්ද කියලා අහනකොට එයා කියනවා ඒක හරි සිම්පල් අපට අලුත් වැඩියා කිරීමට යන්නේ ඩොලර් බිලියන 11යි ඒක දවස් 11ක ආදායම උපයන ඒ කණිජ තෙල් සංස්ථාව එහෙම තියනවා කියලා එතුමා කියනවනම් එහෙනම් මම එතුමාගෙන් අහන්නේ තෙල් ටැංකි 25කට ඩොලර් බිලියන 11ක් නම් යන්නේ තෙල් ටැංකි 99ම හදන්න යන්නේ ඩොලර් බිලියන 43යි ඒක අපේ දවස් 40ක ආදායම පමණයි එහෙනම් ඇයි අපි ඉන්දියාවට ඒක දීලා ඒක ඉන්දියාවට අවුරුදු 50කට 100කට ලියලා දෙන්නේ ඇයි එහෙන් සල්ලි ගන්න යන්නේ බේරුවල චීන කොටුව ප්‍රදේශයෙන් ඔමික්‍රෝන ආසාදිතයෙකු වාර්තා වී තිබෙනවා ඔහු මැනික් ව්‍යාපාරිකයෙකු බවයි සෞඛ්‍ය අංශය තහවුරු කළේ මේවන විට දිස්ත්‍රික්ක 3කින් ඔමික්‍රෝන් රෝගීන් වාර්තා වී තිබෙනවා පවතින තත්ත්වයේ හමුවේ අවශ්‍ය වුවහොත් කොවිඩ් එන්නත් සිවුවන මාත්‍රාවක් ලබා දීමට කටයුතු කරන බවයි සෞඛ්‍ය මාධ්‍ය කෙහෙළිය රමුකල්ල මහතා ප්‍රකාශ කළේ ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදයේ ආසාදිත පුද්ගලයෙකු බේරුවල චීන කොටුව ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. ඔහු පසුගියදා ඩුබායි බලා පිටව යාම සඳහා සිදු කළ PCR පරීක්ෂණයේදී ආසාදිතයෙකු බවට තහවුරු වී ඇත්තේ. අදාළ පුද්ගලයා මැනික් ව්‍යාපාරිකයෙකු වෙනවා. ඒ අනුව ඔහුගේ බිරිඳ ඇතුළු පුද්ගලින් 13 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි බේරුවල මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ මහතා සියතට ප්‍රකාශ කළේ. එසේම අදාළ ආසාදිත පුද්ගලයාගේ සමීපතම මැනික් ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකුගේ PCR පරීක්ෂණ අද සිදු කෙරුණා. මේ අතර මෙම සිදුවීම වාර්තා වීමත් සමග බේරුවල චීන කොටුව මැනික් පොලට එන්නත් කාඩ්පත නැතිව පැමිණීම තහනම් කිරීමටයි සෞඛ්‍යංශ කටයුතු කර තිබෙන්නේ. ඉදිරි සති කීපයක් හෝ මාසයක් වැනි කාලයක් තුළ අපේ රට තුළත් ඩෙල්ටා ප්‍රභේදය අභිවවමින් මේ ඔමික්‍රෝන් ප්‍රභේදය ප්‍රධාන වෛරසය බවට පත්වීමට අවකාශයක් තියෙනවා. අපේ දැන් MRI ආයතනයේ දැනට ඔමික්‍රෝන් වෛරසය මොලිකියුලර් බයොලොජි ලැබ් එකේ ඩිටෙක් කරලා තියෙනවා 10 දෙනෙකුගේ. ඒ 10 දෙනාගෙන් ඇත්තටම 8 දෙනෙක් පිටරට සිට පැමිණි කට්ටිය, 2 දෙනෙක් රෝහල් පද්ධතිය මගින් වාර්තා වූ රෝගීන්. එතකොට අපි දකින දේ තමයි සමාජයනුත් තැන් තැන් වලින් ඔමික්‍රෝන් ඩිටෙක් වෙනවා. මේ අතර පවතින තත්ත්වයේ හැමේ අවශ්‍ය වූහොත් කොවිඩ් මර්ධන එන්නතේ සිවුවන මාත්‍රාවක් ලබා දීමට කටයුතු කරන බවයි සෞඛ්‍ය මාත්‍ය ආචාර්ය කේලිය රඹුක්පැල්ල මහතා ප්‍රකාශ කළේ. ඒ බලපොරොත්තු වෙන 14 වෙනි මාස
ඒක අපි මේ වෙලාවට බලන්න ඕනේ කළ යුතු දේ කුමක්ද කියන තක්සේරු කරලා ඒ දේට අවතීර්ණ වෙන්න අපි බලාපොරොත්තු වෙනවා. එසේම දිස්ත්‍රික්ක තුනකින් ඔමික්‍රෝන් රෝගීන් වාර්තා වන බව විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හින මහත්මිය ප්‍රකාශ කළා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කේ සහ අනුරාධපුර වගේ දිස්ත්‍රික්ක වලින් ඇත්තටම මේකේ තියෙන අවදානම අපි පැහැදිලිව හඳුන ගන්න ඕනේ මේ රෝගය ඉතාමත්ම වේගෙන් සීග්‍රෙන් පැතිරෙන වෛරස් ප්‍රභේදයක් නිසා ඇත්තටම මේ කොවිඩ් ආසාදනය ඉතා ඉක්මනින් අපි අතරට මුළු රටම ගිල ගන්න තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. දිවයිනේ සියලුම රජයේ පාසල් හා රජයේ අනුමත පාසල්වල අධ්‍යයන කටයුතු අද ආරම්භ වුණා. ඒ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතවයි. අද දින ළමුන්ගේ පැමිණීම ප්‍රශස්ත මට්ටමක පැවති බවයි වාර්තා වෙන්නේ. දිවයිනේ සියලුම රජයේ හා රජයේ අනුමත පාසල්වල අධ්‍යයන කටයුතු අද ආරම්භ වුණා. ඒ සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ අද දිනේදී පාසල් ළමුන්ගේ පැමිණීම ප්‍රශස්ත මට්ටමක පැවති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. මේ ආරම්භ වුණේ කොවිඩ් වසංගතයේ හමුවේ අභියෝගාත්මක වසරක්. අපි හැමෝම අපේ දරුවන් පණ වගේ ආරක්ෂා කරගත යුතුම කාලයක්. මේ අභියෝගාත්මක වසරේ පාසල් ආරම්භයත් සමග අපි හැමෝගෙම වගකීම නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමයි. කොවිඩ් හමුවේ මීටර් 1ක අවම දුර පවත්වාගෙන යාම අත්‍යවශ්‍යයි. නමුත් පාසල් භූමිය තුල මෙය අනුගමනය කිරීම ගැටලුකාරී වෙන්න පුළුවන්. ඒ නිසාම පාසල් දරුවන් අනිවාර්යයෙන්ම මුව ආවරණ පැළඳීම, දෑත් විෂබීජ හරණය කිරීම අත්‍යවශ්‍යයි. දරුවා පාසල් එවන විට මුව ආවරණයක් නිවැරදිව පළඳා එවිය යුතු අතර අතිරේක මුව ආවරණයක් ලබා දිය යුතුයි. පවතින ආර්ථික තත්ත්වයේ හැමයේ දැන් මාස්ක් මිලදී ගැනීම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සාමාන්‍ය වෙළඳපොලේ මාස්ක් එකක මිල රුපියල් 10ක් 12ක් අතර වෙනවා. එක් නිවසකින් දරුවන් 3 දෙනෙකු පාසල් එවන දෙමාපියන්ට මාස්ක් වලට පමණක් වැය වෙන මුදල රුපියල් 1400ක් පමණ වෙනවා. මේ ආර්ථිකයත් එක්ක ඇත්තටම මේක අමාරු දෙයක්. හැම ජීවිතයක්ම වටින මේ මොහොතේ පාසල් සංවර්ධන සමිති විසින් සෑම පාසල් දරුවෙකුටම මාස්ක් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කළ යුතුයයි අප යෝජනා කරනවා. මේ කොවිඩ් වසංගතය අවසන් වන්නේ මේ වසරේයි නිශ්චිතව කියන්න බෑ. වෛරසයේ විවිධ ප්‍රභේද නිර්මාණය කිරීම නවත්තන්නත් අපිට බෑ. මේ වෛරසය පැතිරෙන්නේ පුත්කලයකුගෙන් තවත් පුත්කලයකටයි. එසේනම් වෛරසයේ හැඩය ස්වરૂපය කුමක් වුවත් අපි අපේම ආරක්ෂාව රැකගත හොත් කොවිඩ් වසංගතයේ අවසානය වැඩි ඈතක නැහැ. නව වසර ආරම්භයත් සමග අද දිනේ සියලුම රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි සේවයට කැඳවා තිබුණා. බොහෝ ආයතනවල නව වසර සඳහා රාජකාරී ආරම්භ කිරීම අද උදෑසන සුබ මොහොතින් සිදු වුණා. Voice of Asia අප මාධ්‍යාලයේද නව වසර සඳහා රාජකාරී ආරම්භ කිරීම සුපුරුදු පරිදි සිදු කෙරුණා. Voice of Asia මාධ්‍යාලය නව වසර සඳහා රාජකාරී කටයුතු ආරම්භ කිරීම අද උදෑසන ආයතන පරිශ්‍රයේදී සිදු වුණා. ඒ Voice of Asia මාධ්‍යාලයේ සභාපති රොෂන්ත කාර්යපිරුම මහතා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන්ගේ සහ කළමනාකරුවන් ඇතුළු සමස්ත සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් හොඳ කාලයක් අමාරු කාලෙන් පසෙනවා. අපි දැනගන්න ඕනේ අමාරු කාලයක් තියෙනවා නම් අපි තව ටිකක් මහන්සිලා වැඩ කරලා අමාරු කාලෙන් ගොඩ එන්න. කරන්න පුළුවන් උදව් හැම එක්කෙනාටම කරමින් ආදර්ශමත් හැසිරීමකින් යුතුව අපි වැඩ කරමු. ඒතර අපි නොදුනත්වම අපි මේ රටේ ඉතාමත්ම ප්‍රබල ආයතනයක් බවට පත් වෙන්න පුළුවන්. අද සිට රාජ්‍ය සේවයේ කාර්යාල කටයුතුද ආරම්භ වුණා. නව වසරේ ආරම්භයත් සමග අද දිනේ සිට සියලුම රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට තීරණය කර ඇති බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පැවසුවා. Thank you.
රාජසේවකින් අද රාජ්‍ය සේවා දියුරුම ලබා දෙමින් නව වසරේ වැඩ ආරම්භ කළා. රාජ්‍ය සේවා අමාත්‍යංශයේදී අද රාජ්‍ය සේවා දියුරුම ලබා දීම සිදු කෙරුණා. 2022 වර්ෂයේ රාජකාරී ආරම්භ වන මේ අධිකරණ අමාත්‍යංශයේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවයි. නව වසරේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැඩ ආරම්භ කෙරුණේ මෙලෙසින්. श्रीलंका युद्ध हमदा मूलस्थानीय नव वसरे वेड आरंभ कले मेलेसेन निवासरे प्रतिकर जनात्मा विषय जाति का आरक्षा और सक्षेत्री तो शैल के नारक्षा और खड़े जैसे आहार सुरक्षित बावे विनवेन श्रीलंका युद्ध हमदा प्रमुख त्रिविधा हमदा ये सहयोग के लबागे निबटे मेवन अटार्ट बस्तर प्रदेश लबादी लगते बिनो मैं श्रीलंका गुण हमदा व राजकार्य आरंभ कलाई रोए ගුවන් හමුදාව හැටියට අපි රටේ ඒකීය භාවයත් භෞමික අඛණ්ඩතාවයත් ආරක්ෂා කිරීමට අපි දිවිහිමියෙන් කැප වෙලා සිටිනවා. රට වටාපුවත් කිහිපයක් වෙතයි අවධානය. අනුෂ පැල්පිට මහතා අද දින ජනමාධ්‍ය අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස වැඩ පාරගෙන තිබෙනවා. ඒ ජනමාධ්‍ය අමාත්‍යංශයේදී කිමුලෙකුගේ ප්‍රහාරයට ලක්වීමෙන් විසිතුරු මසුන් අල්ලන්නෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ දෙහිවල මුහුදු තීරයේදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 53 හැවිරිදි පුත්කලියක බවයි වාර්තා වන්නේ. අද දිනෙහිදී කොටස් වෙළඳපළෙහි සියලු කොටස් මිල දර්ශකය ඒකක 399.81 කින් ඉහළ ගොස් තිබෙනවා. දිනේ නිමාවන විට එහි මුළු අගය 12625.82 වශයෙන් වාර්තා වුණා. ඒ දෛනිකව වර්ධනය වූ වැඩිම ඒකක ගණන වාර්තා කරමින් 2022 වර්ෂයේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවලල එංගලන්තයේ බර්මින්ග්හැම් නුවර පවත්වීමට නියමිතයි. ඊට සමගාමීව රටවල් 72ක් පුරා රැගෙන යන ගිනිසිලුව කටුනායක ගුවන්තොටුපළින් අද පස්වරුවේ දිවයිනට රැගෙනෙනු ලැබුවා. ශ්‍රී ලංකා නාවික හමුදා අධිකාරියෙන් ඉවත් කරන ලද නෞකාවක් ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට බාර දීම අද සිදු කෙරුණා. ඒ ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුරේදී. එත් සමගින් සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දෙස් විදෙස් ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.